සිරිපාපියුමේ පිවිතුරු බලයෙන් රන්මැලි සෑයේ අසීමිත අනුහසින් මහපෝ සෙවනේ නිමල සිසිලසින් දළදා මෙතුරේ හේවිසි නාදින් මංගල සෑයේ මොනිකුණ බලයෙන් නිවී සැනසෙන ජීවිත තව තවත් සුපින්පත් කරවමින් කෙලෙස් නසන වීතරාගී අමා නිවන ගැන කියවෙන අතියුතුම් සදහම් පද නුවනතියන් වෙත සමීප කරවන රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය. ඝටිකාර සරදුන් නමදිම් පුඤ්ඤාර්ථින් සරණා බුද්ධ පරායන සාදු ජන සරණ මේ උතුම් පුඤ්ඤා කස්සප බුදු සසුනේ අග්‍ර උපස්ථායකයා වූයේ ඝටිකාර නම් ශ්‍රාවකයායි. අනාගාමී ඵලයටපත් බ්‍රහ්මලොව වැඩවසන ඒ උතුම් ඝටිකාර බ්‍රහ්මරාජයාගේ නාමයෙන් ගෞතම බුදුසසුනට පූජා කළ මළඹේ බුදු පසේපුතු අරහන්තක මහා විහාරයේ ඉදි කළ ඝටිකාර මහා සේරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව ඝටිකාර සරදුන් නමදිම් සිරි ඝටිකාර මහා සේරජනන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. සුපින්වතුනි, ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ පින්සාර වස්සාන මාසයේ මාළඹේ පිටුගල අමාවතුර මහමෙවුනාව භාවනා පරිශ්‍රය තුළ බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයේ මේ වස්සාන සමය පුරාවටම සිදු කරන්නා වූ සජීවී ධර්මදේශනාමේ වැඩසටහනයි අපි අදත් මේ ආකාරයෙන් සජීවීව ඔබ වෙත ගෙනෙන්නට මේ බලාපොරොත්තු වෙන්නේ. අදත් උතුම් ධර්මකාරණ රාශියක් විශේෂයෙන්ම සැම සිත් සතන් තුළ මෙත්සිත ඇති කරන්නා වූ කරණීය මෙත්ත සූත්‍රය අන්තර්ගත මහනීය වූ ධර්මකාරණ රාශියක් අන්තර්ගත කරගනිමින් අප එක් එක් කරුණු පිළිබඳ විස්තරාත්මක වශයෙන් මේ දින කිහිපය පුරාවටම කතා කළා. අතවසේදීත් එක් කාරණයක් කෙරෙහි විශේෂයෙන් අවබෝධයක් ලබන්නට අප අද බලාපොරොත්තු වෙනවා. මේ ධර්ම කාරණා මැනවින් අපට පෙන්වා දෙන්නට මහමෙවුනාව භාවනාසපුවාසි පින්වත් ස්වාමීන් වහන්සේ නමක් බුදු පසේ බුදු අරහන්තක මහාවිහාර පරිශ්‍රයට වැඩමවා වදාලා. ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මම නමස්කාර පුරුකව පිළිගන්නවා. සුපින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ එක් විටක පෙන්වා දෙනවා මේ ලෝකයේ ජීවත් වෙන සත්වයා නින්දා ලැබූ පුද්ගලෙක් හැම විටම නින්දා ලැබූ පුද්ගලෙක් නම් නෙමෙයි කියලා. තවත් ප්‍රශංසා ලැබූ පුද්ගලයින් අතර ඒ ප්‍රශංසා ලබන පුද්ගලයා හැම විටම ලබන්නේ ප්‍රශංසා විතරමද? අපිට අපේ ජීවිතයේ කොයිතරම් මේ දේවල් අදාළ කරගන්නට පුළුවන්ද? හැබැයි යම් විටක ඔබට මෙහෙම හිතලා සතුටු වෙන්නට පුළුවන්. නුවණැත්තන්ගෙන් නොයසේනම් ප්‍රඥාවැත්තන්ගෙන් නින්දාවක් ලබනවා නම් ඒ පිළිබඳ යලිත්වරක් හිතා බැලිය යුතුයි. ප්‍රශංසාවක් ලබනවා නම් එය නිහතමානීව නැත්නම් අතිමානීන් තොරව ඒ දරා ගැනීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. නුවණැත්තන්ගෙන් නින්දා නොලබන යම්කුදු කාරණයක් හෝ නොකරන්නා වූ ගුණය පිළිබඳවයි අප අද කතා කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් අද මේ උතුම් ධර්ම කාරණා මැනවින් ශ්‍රවණය කරන්නට මත්තෙන් භාග්‍යතුන් වහන්සේට සුවඳමල් පූජා කර පිනත් ස්වාමීන් වහන්සේට දැහැත් පට්ටියේ පිළිගන්වා ධර්මදේශනය සඳහා ආරාධනා කර සිටිමු. නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය,
නමෝ බුද්ධා ඔබට කලින් සඳහන් කළ පරිදිම ආරක්ෂාවකයා තුළ තිබිය යුතුම උතුම් ගුණාංගයක් පිළිබඳවයි අප මේ අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. නොසේනම් ආර ශ්‍රාවකයා තුළ නුවණැත්තන්ගෙන් නිന്ദා නොලබන කිසිදු හෝ වරදක් නොකරන්නා වූ ගුණය පිළිබඳවයි අප අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බුදුපසේ බුදු අරහන්තක මහවිහාර පරිශ්‍රයට වැඩමව වදාළ මහමෙවුනාව භාවනාසපවාසී පින්වත් ස්වාමී මහසේට මම নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා අපට අනුකම්පා පිණිස ඒ උතුම් ධර්ම කාරණා මැනවින් පෙන්වා දෙන හැටියට. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. සීල අධිෂ්ඨාන කරගන්න. මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. බොරුකීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මාගේ මේ සීලය මෙලව යහපත පිණිසද පරලව සුගතිය පිණිසද අමා මහ නිවන අවබෝධ වීම පිණිසද හේතු වේවා වාසනා වේවා සාදු සාදු සාදු. නමස්කාර.
සමර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද පුර අටවක පොහෝ දවසයි වසාන කාලයේ මේ පින්න සියලු දෙනා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්නයි සූදානම බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ ඉතාම කලාතුරකින් බව කවුරුත් දන්න දෙයක් ඒ කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ ශ්‍රවණය කරන්න තරම් අපි තාම වාසනාවන්ත පිරිසක් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබුණොත් අපි මේ දුක් විඳිමින් යන සංසාර ගමනට විරාමයක් තබන්න කෙරවලක් තබන්නට හැකියාවක් ඉඩ කඩක් ලැබෙනවා වෙන කිසිම දෙයකට ඒකල නොහැක චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වදාරන්නට යෙදුන මේ සී සද්ධර්මයේ අවබෝධ කිරීම තුළින් පමණයි මේ පින්වතුන් අපි මේ වස්සාන කාලේ මේ දිනවල ශ්‍රවණය කරමින් සිටින්නේ කරණීය මෙත්ත සූත්‍රයේ පාදක කරගනිමින් ඒ කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන ගුණධර්ම තමා ධර්මයේ වශයෙන් දේශනා කරන්නේ අද මට නියමිතව තිබෙන්නේ තුන්වෙනි ගාථාව නච කුද්දං සමාචරේ කිංචීන පරේ විනු ඒ සුළු වරදක්වත් නුවණැති පුද්ගලයන් විසින් මේ ගරහවට ලක්වන සුළු වරදක්වත් නොකිරීම පිළිබඳව අපි ඒ තුන්වෙනි ගාථාවට එන්න මත්තෙන් අපි පොඩ්ඩක් විමසලා බලමු මේ කරණීය මෙත්ත සූත්‍රී මේ නුවණැතියන්ගෙන් දුස් නොලබන කෙනෙක් බවට පත්වෙන්න එයා ගාව තිබිය යුතු ගුණධර්ම මොනවද කියලා බුදුරජාණන් වහන්සේ මේ කරණීය මෙත්ත සූත්‍රයේදී මුලින්ම දේශනා කරනවා නිවන් ලබන්නට පතාගෙන සිටින කෙනා නිවන් ලබන්නට මාංශි ගන්න කෙනා පළවෙනි ගුණය ඇති කරගන්න ඕන සක්කෝ සක්කෝ කියලා කියන්නේ දක්ෂයි එයාට පුළුවන්කම හැකියාවක් තියෙනවා කුමටද එයා දක්ෂ එයා දක්ෂයි සිල් රකින්න එයා දක්ෂයි භාවනා කරන්න එයා දක්ෂයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න. එයා දක්ෂයි වත්පිළිවෙත් කරන්න.
එයා දක්ෂයි තමන්ගේ කටයුතු ටික කරගෙන යන්න. එයා දක්ෂයි මේ අනුන්ට උදව් කරන්න. ඒ වගේම එයා ඒ දක්ෂතාවය පවත්වන්නේ අලස භාවයට පත් නොවී. අලස භාවයට පත් වුණොත් තමන්ගේ දක්ෂකම යට යනවා. එතකොට පළවෙනි ගුණාංගය තමා දක්ෂ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟ ගුණාංගය දේශනා කරනවා. ඊළඟ ගුණාංගය තමා උජු. උජු කියලා කියන්නේ ඇද නැහැ. කෙලින් ජීවිතයක් ගත කරනවා. පින්වත්නි ඇදවෙන්නේ එයාගේ කය. ඇදවෙන්නේ එයාගේ වචනේ. ඇදවෙන්නේ එයාගේ මනස. ඇදවෙන්නේ මේ කායික වාචසික මානසික ක්‍රියාව ඇදවෙනකොට ඒක වංක ඇදයි. එතකොට කෙනෙක් ඍජු වෙනවා කියලා කියන්නේ එයා කය ඍජු කරනවා. කය ඍජු කරනවා කියලා කියන්නේ කය කෙලින් කිරීම නෙමෙයි. කයින් වන අකුසල් ප්‍රාණඝාතී, සොරකම, වැරදිකාම සේවනාදී මේවගින් වළකිනවා. වචනේ ඍජු කරනවා. ඊළඟට මනස ඍජු කරනවා. එයා ඇදෙනති ජීවිතයක් ගත කරනවා. ඇදෙනති ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ එයා මුද්ද සිල්වන්ත භාවයකට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ එක සූජූජ. සූජූජ කියලා කියන්නේ හුඟක්ම ඍජුයි, අවංකයි. සමහර වෙලාවට පොඩි කලක් අවංක භාවයේ ඉන්න පුළුවන්. යම් යම් කරුණු මත කාලයගේ යැවීමෙන් ඒ අවංක භව දුරු වෙන්න පුළුවන්. මේ සූජූච කියලා කියන්නේ එයා දීර්ඝව අවංක භවීම රැඳිලා සිටිනවා. එතකොට මේ සූජූච කියලා කියන්නේ සමහර වෙලාවට දැඩි වගේ අදහසක් එන්න පුළුවන්. මෙතනදි ගන්නේ දැඩි නෙමෙයි. දැඩි කියලා කියන්නේ කිසිවෙකුට නමන්න බෑ. එයා නමන්න බෑ. එයාගේ නමන්න බැරි දේවල් තියෙනවා. එයාගේ නමන්න බෑ සීලයේ බිඳෙන කිසිම දෙයකට. හැබැයි සමහරු දැඩිව ඉන්න පුළුවන් යම් කිසි මතයක. ඒක නෙමෙයි මේ කියන්නේ. එයා දීර්ඝ කාලීනව අවංකව කාලය ගත කරනවා. ඊළඟ කරුණ තමා සුවච. සුවච කියන එක කවුරුත් දන්නවා. සුවච කියන්නේ කීකරුයි. කොහොමද අපි කීකරු විය යුත්තේ? අපි කීකරු විය යුත්තේ ධර්මයටයි. ධර්මයට කීකරු වෙච්ච කෙනා තමගේ ජීවිතේ එතනින් එහාට ගෙනෙනවා. කීකරු බව බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ සෝචස්ස කරණීහි ධම්මේහි සමන්නාගතෝ කමු පදක්කනග්ගාහි අනුශාසනි. මේ කීකරු බව ඇතිකරවන ධර්මයන්ගෙන් සමන්විතයි. කෙනෙකු මුත්ත ඉවසීමෙන් යුක්තයි. කෙනෙකුට අවවාදයක් ලැබෙනකොට ඒක ප්‍රදක්ෂනා කරමින් ඒ අවවාදේ පිළිගන්නේ. අන්නේ ගුණය තමයි මේ සූච බව, කීකරු බව. කීකරුකම කියලා කියන්නේ කෙනෙක් නිවන් ලබන්න පතාගෙන ආපු දෙයක් වගේ. මෙන්න මේ කීකරු බව ඇති වෙන්න හුඟක් උපකාර වෙනවා ඉවසීම. කෙනෙකුගේ ජීවිතේ මේ ඉවසන්න හැකියාව තියෙනවා නම් එයා කීකරු බවට පත් වෙනවා. කීකරුකමේ අනිත් පැත්ත තමයි අකීකරුකම. කීකරු වෙන්න බැරි එහෙමනම් අකීකරුකම. අකීකරුකමත් එක්ක තව කරුණු දෙකක්
බැඳිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ තයෝ ධම්ම සූත්‍ර දේශනාවේදී උන්වහන්සේ දේශනා කරනවා අනාදරියන් හිතවත් නැහැ. ඊළඟට අකීකරුයි දෝචස්සතා. ඊළඟට පාපමිත්තං පාපමිත්‍රයා. මේ හිතවත් නැති බවයි පාපමිත්‍රයයි එකතු වුණාම එයාගේ ජීවිතේ අකීකරු බව නැති ඇති වෙනවා. එතකොට අකීකරු බව නැති කරන්න නම් බුදුරජාණන් වහන්සේ තව කරුණු තුනක් නැති කළ යුතු බව දේශනා කරනවා. ඒ තමයි පවට ලැජ්ජාව නැතිකම, පවට බය නැතිකම, ප්‍රමාදී. කෙනෙක් පවට ලැජ්ජාව තියෙනවා නම්, පව කරන්න අකුසලයට බයයි නම්, එයා අප්‍රමාදී නම්, එයා හිතවත් බවට පත් වෙනවා. එයාගේ අකීකරුකම දුරු වෙනවා. ඊළඟට එයා පාපමිත්‍ර ආශ්‍රයෙන් අයින් වෙනවා. අන්න එතකොට එයාට කීකරු බව ඇති කරගන්න පුළුවන්. ඊළඟ ගුණාංගේ තමයි මෘදු. මෘදු කියලා කියන්නේ මොළොක්. මොළොක් කියලා කියන්නේ තද නෑ. එයාගේ සිතේ අනුකම්පාව තියෙනවා. අනුන්ගේ දුක තීරෙනවා. එයාට උණුවෙන හිතක් තියෙනවා. අන්න ඒ ලක්ෂණය තමයි මෘදු. මෙන්න මේ කියන ගුණාංග තමන්ගේ ජීවිතේ ඇති කර ගන්නකොට එයා නිවන් මඟට යොමු වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟ ගුණේ අනතිමානි. අනතිමානි කියලා කියන්නේ ආඩම්බර නැහැ, අහංකාර නැහැ. ආඩම්බර නැහැ, අහංකාර නැහැ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ නියතමානිකම, ඒ කියන්නේ මේ අනතිමානිකම මෙන්න මෙහෙමයි දේශනා කොට වදාළේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කොට වදාලා, මම සිටින්නේ මේ පැසක් අරගෙන ඉල්ලගන්න යන සැඩුල් දරුවෙකුගේ සිටින්. සැඩුල් දරුවෝ නීච සිටින් මේ පාරට බැහැලා ඉල්ලගන්න යනවා. ආන් ඊ වගේ තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ කාලේ ගත කරන්නේ, මේ සැඩුල් දරුවෙකුගේ සිටින් වගේ කියනවා. ඒ කියන්නේ ප්‍රඥාවෙන් අග්‍රේසර වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඒ තමයි ධර්මයේ අවබෝධ කළ උත්තමයන්ගේ මේ ගුණේ. මේ ගුණේ තමන්ගේ ජීවිතේ ඇති කරගන්න ඇති කරගන්න එයාගේ ජීවිතේ ක්‍රමානුකූලව සංවර ජීවිතයක් බවට පත් වෙනවා. ඊළඟ ගුණේ තමයි සන්තුෂ්කෝච. සන්තුෂ්කෝච කියලා කියන්නේ ලද දෙයින් සතුටු වීම. ඒකට අපි තව වචනයක් කියනවා නම් සෑහීමකට පත්වීම. සමහරුන්ට කොච්චර දුන්නත් සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඇඳුම් වෙන්න පුළුවන්, ආහාර වෙන්න පුළුවන්, නිවාස ඒ වගේ උපකරණ වෙන්න පුළුවන්, තව බීතීද්දින් වෙන්න පුළුවන්, සෑහීමකට පත්වෙන්නේ නැහැ. මේ සන්තුෂ්කෝච කියලා කියන්නේ එයා ලද දෙයින් සතුටට පත්වෙනවා. ඊළඟ ගුණාංගය සුබරෝච. සුබරෝච කියලා කියන්නේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. දැන් බලන්න මේ ගුණධර්ම ක්‍රමානුකූල පිළිවෙලකට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ. ලදදීන් සතුටු වීම තියෙනවා නම් එයා පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. සමහරුන්ට වැඩියෙන් දුන්නොත් එයා
අමනාපයට පත් වෙනවා. එයි මෙච්චර කියලා. අඩුවෙන් දුන්නත් අමනාපයට පත් වෙනවා මදි කියලා. එතකොට මේ ගුණේදී විස්තර වෙන්නේ තමන්ට මොනව දුන්නත් එයා ඒකින් සතුටපත් වෙලා පෝෂණය කරන්න පුළුවන් බවට පත් වෙනවා. ඊළඟ එක අප්පකිච්චෝ. අප්පකිච්ච කියලා කියන්නේ වැඩපළ අඩු කෙනෙක් වෙන්න ඕන. දැන් අරගුණ ධර්ම ඇති කර ගන්නකොට තමගේ ජීවිතේට මේ තියෙන වැඩපළ වලින් අඩුවක් කරන ඕන. කරන කර්මාන්ත වලින් අඩුවක් කරන්න ඕන. ඒ කියන්නේ කරන්න එක නෙමෙයි. කරන්න එපා කියන එක නෙමෙයි. ඊළඟට කතාබස්වල අඩුවක් කරන්න ඕනේ. ඊළඟට බාහිර දේ පිළිබඳව නොයලියේ මින් ඉන්න ඕනේ. මේකට වැඩ කටයුතු අඩු කරන්න අපට ක්‍රමයක් තියෙනවා. ඒ තමා පිළිවෙලකට ක්‍රමානුකූලව වැඩ කටයුතු කිරීම. තමගේ ජීවිතේ අද කළ යුතු වැඩ අදම කළ යුතු වෙනවා. මම පුංචි උදාහරණයක් කියන්නම්. ඔන්න අපි අද දවසේ නානවා. නාල ඇඳුම් හොදන්නේ නැහැ. අපි අද දවසේ උයනවා. ආහාර ඉඳුම් ඉඳුල් වලන් හොදන්නේ නැහැ. එතකොට ඒ වැඩ දැන් ඒ වැඩ තමන්ගේ නිසි ලෙස ක්‍රමානුකූල කරන්නේ. එතකොට ඒ වැඩේ කවද්ද කරන්න වෙන්නේ? අද කලේ නැත්තම් ඒක හෙටට ඉතුරු වෙනවා. එතකොට හෙට වැඩ රාසියක් වෙනවා. ක්‍රමානුකූලව තමන්ගේ ජීවිතේ හරිකස ගන්නවා නම් වැඩ ටික අඩු කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා යමෙකුට කාය විවේකයක් තියෙන්න ඕන. කාය විවේකයක් තියෙන කෙනාට අවස්ථාව ලැබෙනවා චිත්ත විවේකට. ඒ කියන්නේ සමුතය ආදි වඩන්න. චිත්ත විවේකයක් තියෙන කෙනාට අවස්ථාව ලැබෙනවා උපදි විවේකට. උපදි කියලා කියන්නේ කෙලෙස් වලට පහර දෙන්න අවස්ථාව ඉඩකඩ ලැබෙනවා. එහෙමනම් අපි වැඩ මැත්තේම ඇලි ඇලි බෑ. මේ කරණීය මෙත්ත සූත්‍ර දේශනාව අනුව තමන්ගේ වැඩපිළිවෙල ක්‍රමානුකූලව හරි ගස ගන්න ඕන. පිළිවෙලකට කර ගන්න ඕන. ඒක ඊළඟ ගුණේ. ඊළඟට සල්ලෝක උත්ති. එයාගේ ජීවිතේ සෑල්ලුවෙන් සිටින්න ඕන. සෑල්ලුවෙන්. එයාගේ මේ බඩු බාහිරාදී අඩු කරගන්න ඕන. ඊළඟට සිත සෑහළු කරගන්න ඕන. දැන් කයේ බරට වැඩිය බරයි සිතේ බර. කයේ බරට වැඩිය බරයි සිතේ බර. එතකොට සිතේ බර අඩු කරගන්න මහන්සියක් ගන්න ඕන. අපිට ඒකට මෙහෙම කියන්න පුළුවන්. අපිට කටයුත්තක් තියෙන තව මාසිකි. අපි කියමු උත්සවයක්. මොනවාරි මගුල් ගයක් වගේ එකක්. එතකොට දැම්ම බර කරට ඇරගෙන අන්‍යයාට අර සැහැල්ලු වින් සිටීම නෑ. මේ සැහැල්ලුවෙන් ඉන්න තමන්ගේ බඩු බාහිරාදිය අඩු කරගන්න ඕන. ස්වාමීන් වහන්සේලාට දේශනා කරලා තියෙන්නේ මේ සැහැල්ලු සිටීම කියලා කියන්නේ පියාපත් බර ඇරගෙන යන කුරුල්ලෙක් වගේ. ගහක වහලා ඉන්නවා තැනක. කුරුල්ල පියාඹනවා. පියාඹනකට ඌ ඇරන් යන්නේ තටුවල පියාපත්වල බර විතරයි. මේකට ලස්සන තැනක් තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ නමක්. හරීම සරල
ජීවිතයක් ගත කරන ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ ගැන ප්‍රචාරයක් ගියා මේ ස්වාමීන් වහන්සේ හරිම සරල ජීවිතයක් ගත කරනවා කියලා. උන්වහන්සේගේ හිතවත් ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේ බලන්න හිටපු තැනට වැඩියා. හවස් කාලේ වැඩියි. හවස් කාලේ වැඩියට පස්සේ දායකයෝ ගිලම්පස ආදී සිව්පස්සේ රැගෙන ඉවි කියලා බලන් හිටියේ නැහැ. උදේ කාලේ ලැබුණා. ඒ ගමනාර ස්වාමීන් වහන්සේ කිව්වා, අනේ ස්වාමීනි, මම පිණ්ඩපාතේ ජීවත් වෙන්නේ, අපි වඩිමු පිණ්ඩපාතේ. අර ස්වාමීන් වහන්සේ වැඩියා. වඩිනකොට එදා ලැබුණේ නීරස ආහාර. ටිකක් දුරට වඩින්න ඕන. එතකොට අර ආගන්තුක බාහිරින් ආපු ස්වාමීන් වහන්සේ කියනවා, ඔබ වහන්සේ මෙහි ගෙවන්නේ කටුක ජීවිතයක්. මම ඉන්න ප්‍රදේශයේ හොඳට සැප පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. මම ඉන්න ප්‍රදේශයට යමු. අර නේවාසික හිටපු ස්වාමීන් වහන්සේ කිව්වා, හරි, දැන් යමු. එතකොට අර බාහිර ආපු ස්වාමීන් වහන්සේ කිව්වා, මට දැන් යන්න බෑ. මගේ ගෙනාපු බඩුමුට්ටු ටික තියෙනවා මේ විහාරේ. තේරුණාද? එතකොට ඕන වෙලාවක මේ ඇතෑරලා යන්න පුළුවන් සරල සෑහළු ජීවිතයක් ගත කළ යුතුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ සන්තිඉන්ද්‍රියෝච සංසුන් ඉඳුරන් තියෙන්න ඕන. එයාගේ ඉඳුරන් සංසුන් බවට පත්වෙන්න ඕන. ඊළඟට නිපකෝච නුවණින් කටයුතු කරන්න ඕන. තව සුදුසුනු සුදුසු බව දැනගන්න ඕන. මේදී සුදුසුයි, මේදී නුසුදුසුයි කියලා දැනගන්න ඕන. ඊළඟ ගුණාංගය අප්පගබ්බු. ඒ කියන්නේ දඩම්බර නැහැ. දැඩි බවක් නැහැ. එයා ඉදිරියට පැනලා මේ කැපිල පීන ලෙස නුසුදුසු දේවල් කරන්න යා කලබල නෑ. ඒ වගේ සංවරශීලී ජීවිතයක් ගෙවනවා. ඊළඟ ගුණාංගය කුලේසු අනුනිගුද්දෝ. කුලයන්හි ඇලෙන්නේ නෑ. කුලේ කියලා කියන්නේ පවුලට, පාලි පවුල් වලට ඇලෙන්නේ නැහැ. නැත්තම් මොකද වෙන්නේ? දුරකථනෙන් කතා කර කර බලනවා, අර පවුලට මොකද වුනේ, මේ පවුලට මොකද වුනේ, මොකද වුනේ කී කියා අර කුලයන්හි ඇලෙනවා. ආංගි ගුණ ධර්ම මෙතන තියෙනවා 14ක්. පළවෙනි ගාථාවෙත් දෙවෙනි ගාථාවෙත් ගුණ ධර්ම 14ක් සඳහන් වෙනවා. මෙන්න මේ ගුණධර්ම 14 ඇති කරගත්තු කෙනාට අවස්ථාව ඉඩකඩ ලැබෙනවා 15 වෙනි ගුණාංගේ ඇති කරගන්න. ඒක ගැන තමයි අපි අද කතා කරන්නේ. නචකුද්දං. නචකුද්දං කියලා කියන්නේ ඉතාම කුඩා. ඊළඟ වචනේ සමාචරී. සමාචරී කියලා කියන්නේ දුසිරිත. ඉතාම කුඩා, පහත්, දුසිරිත. කරන්නේ නැහැ නුවණැතියන්ගෙන් දුස් ලබන, නුවණැති වූ දුස් කියන ඉතාම කුඩා පහත් දුසිරිත කරන්නේ. එතකොට සමාජයේ කොට්ටාස දෙකක් සිටිනවා. නුවණැතියොයි අසත්පුරුෂයි. සත්පුරුෂයි අසත්පුරුෂයි වගේ නුවණ තියෙන පිරිසයි නුවණ. මෙතනදි කියන්නේ මේ නුවණ නැති අසත්පුරුෂ පිරිස කියන කතාව නෙමෙයි. නුවණ තියෙන
ඒ සත්පුරුෂ නුවණැතියන්ගෙන් දුස් නොලබන ගැරහුම් නොලබන කිසිම පුංචි කුඩා දුසිරිතක්වත් කරන්නේ නැහැ. නුවණැතියන්ගෙන් දුස් නොලබන අල්ප කුඩා කිසිම වරදක් කරන්නේ නැහැ. ඒ වගේ දෙයක යෙදින්නේ නැහැ. අර ගුණධර්ම ටික ඇති කරගත්තු කෙනාට මේ ගුණධර්මයේ ඇති කරගන්න හරීම පහසුවක් ඉඩකඩක් ලැබෙනවා. මේ නුවණැතියන් දුස් කියන කරුණු හතරක් තියෙනවා. දුස් නුවණැතියන් දුස් කියන කරුණු හතරක් තියෙනවා. ඒ බව අංගුත්තර නිකායේ සාවජ්‍ය අනවජ්‍ය සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. පළවෙනි එක තමා වැරදි සහගත කායික ක්‍රියා. දෙවෙන්න වැරදි සහගත වාචික ක්‍රියා. තුන්වෙන්න වැරදි සහගත මානසික ක්‍රියා. හතරවෙන්න වැරදි සහගත දෘෂ්ටි. එතකොට වැරදි සහගත කායික ක්‍රියා, වැරදි සහගත වාචික ක්‍රියා, වැරදි සහගත මානසික ක්‍රියා, වැරදි සහගත දෘෂ්ටිය. මෙන්න මේ වගේ එකකට ගිය ගමන් එයා නුවණැතියන්ගෙන් දුස් ලබනවා. එතකොට මේ කියලා කියන්නේ ත්‍රිවිධ දුෂ්චරිතයයි. වැරදි දෘෂ්ටි කියලා ගන්නට මිත්‍යා දෘෂ්ටි ගන්න පුළුවන්. ඒ වගේ එකකට යොමු වෙච්ච ගමන් නුවණ තියෙන පිරිස නුවණැතියන් එයාට ගරහනවා. අපිට මේකේ හකුලෝල ගත්තොත් අපිට ගන්න පුළුවන් සීලය කියන වචනේට. සීලය කියන වචනේ විග්‍රහ කිරීමේදී මෙන්න මේ සඳහන් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සීලය විස්තර කළේ පාතිමුක්ක සංවර සංවුතෝ විහෙරති, ආචාර ගෝචර සම්පන්නු අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්කති සික්කාපදේසු. ප්‍රාතිමෝක්ෂ සංවර සීලී යුක්තයි, යහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්තයි, අනුමාත්‍ර වරදිත් බිය දකිනවා, සමාදන් වෙලා සිටින ශික්ෂාපද ආරක්ෂා කරනවා. අනුමාත්‍ර වරද කියලා කියන්නේ ඉතාම කුඩා ඉතාම අල්ප වරදක්. එතකොට සීලය ආරක්ෂා කරනකොට ඒ අල්ප මාත්‍ර වරදක්වත් යාතින් නොවෙන්න ඉඩකඩක එයා ඉඩකඩක් දෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වරක දේශනාකට වදාලා අස්ස ලූමීක අග තැවරෙන තරමී සුළු වරදක් මම දකින්නේ මහා කළු වලාකුලක් වගේ කියලා. අස්ස ලූමීක අග තැවරෙන වගේ සුළු වරදක් සාරිපුත්ත මහරහතන් වහන්සේ දකින්නේ මහා වලාකුලක් වගේ කියලා. ඒ කියන්නේ පොඩි වරද ලොකු දෙයක් වගේ තමා දකින්නේ. එයි එහෙම දැකිය යුත්තේ. පොඩි වරදට බය නැත්තම් ඊළඟ වරදට නිකම්ම යනවා. ඒ නිසා පොඩි පොඩි වරදවල් වලට බය වෙන්න ඕන. මේක කියන්නේ නච කුද්දන් ඉතාම කුඩා අල්ප මාත්‍ර
ඒ වගේ පොඩි පොඩි ඒවටත් එයා බයින් කාලේ ගත කරනවා. නුවණැතියන්ගෙන් දොස් ලබයි කියලා. එතකොට අපි සීලය ආරක්ෂා කරනකොට සංවර වෙන්න ඕන. ස්වාමීන් වහන්සේ නමක් කැලේ හිටියා. ඒ කැලේ පොකුණක අපි හිතමු නිලුම් මලක් වගේ පිපිල තිබුණා. ස්වාමීන් වහන්සේ විලට බැහැලා අර සුවඳ මල සිප් ඉම්බ සිප සිප ගන්න දෙවියෙක් කිව්වා, ඔබ සුවඳ සොරකම් කළා නේද? කිව්ව, නෑ නෑ මම මලේ මුකුත් ගත්තේ නෑ. නෑ නෑ ඔබ අයිති නැති දෙයක් ගත්තා. ඒක සුළු වරදක්. එතකොට දෙවියට කියනවා, අනී මගේ අනිත් වරදවල් දකින්න කොටත් කියන්න. නෑ නෑ මං ඔබේ සීකෙක් නෙමෙයි කිව්වා. ඔබ ඔබේ වරදම දකින්න. එතකොට බලන්න පින්වත්නි, අර වගේ පොඩි වරදකටත් යන්න නොදී සීලය ආරක්ෂා කරගන්න ඕන. සීලය අපි පිරිසිදු කරගන්නේ කෙසේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලය ආකාර තුනකට පිරිසිදු කරගත යුතුයි. ඒ බව සඳහන් වෙනවා වේළුද්වාර සූත්‍රය. වේළුද්වාර සූත්‍රයේ සඳහන් වෙනවා සීලේ රකින්නකොට තමන් සතු මැරීමෙන් වළකිනවා. වළක්කනවා. ගුණ කියනවා. ඒට කියනවා ත්‍රිකෝටික පාරිශුද්ධ සීලේ. වළකිනවා, වළක්කනවා, ගුණ කියනවා. වළකිනවා කියලා කියන්නේ තමන් සත්තු මැරීමෙන් වළකිනවා. ඊළඟට වළක්කනවා කියලා කියන්නේ අය මේ කාටවත් කරන්න දෙන්නේ නැහැ. ඊළඟට ගුණ කියනවා කියලා කියන්නේ සත්තු නොමැරීමේ ගුණ කියනවා. සත්තු නොමරුව දීර්ඝාස ලැබෙනවා. මරණින් මත්තේ සුගතිය යන්න පුළුවන්. එයා සැපසේ කාලය ගත කරන්න පුළුවන් කියලා ගුණ කියනවා. තව අංගුත්තර නිකායේ තව දේශනාවක සඳහන් වෙනවා පාණාතිපාති කියන සූත්‍ර දේශනාවේ ආකාර හතරකට වළකිනවා, වළක්කනවා, ගුණ කියනවා, අනුමත කරන්නේ. අනුමත කරන්නේ කියලා කියන්නේ දැන් අපින් අහන මිහිමික අපි මෙහෙම ගම් ඔන්න බඩුවක් තියෙනවා. මේක අයිතිකාරක ඉන්න එකක් පුළුවෙන්න පුළුවන්. අපි මේක ගත්තට කමක් නැද්ද කියලා කෙනෙක් අහනවා. අරේ නියඬව ඉන්නවා. එතකොට මොකද? එයාගේ සීලේ සුපිරිසිද්ද? වලකිනව, වලක්කනව, ගුණ කියනව, අනුමත. එයා ඒක මේ නිහඬව හිසිටියා කියලා කියන්නේ ඒක අනුමත කළා වගේ මේක ගන්න. ආ සීලේ අපි හදාගත යුතු තැන්. ඒ නිසා වලකිනවා, තමන් වලකින්න ඕන. ඊට පස්සේ අන් කට්ටිය හා හා ඒක කරන්න එපා කියලා වලක්වන්න ඕන. ඊට පස්සේ ගුණ කියනවා. ඊට පස්සේ එයා අනුමත කරන්න. ආන්ී තම පුංචි පුංචි තැන්. පුංචි පුංචි තැන් අපි අවස්ථාවට එන්න පුළුවන්. මේක ගත්තට කමක් නැද්ද කියලා අහනවා. එතකොට නිහඬව හිටියොත් අනුමත කළාวะ කියනවා. ආන්ී විදිහට අර ත්‍රිකෝටික පාරිශුද්ධ ආරක්ෂා කරන්න ඕනේ. ඊට ඉක්මවා ගිය මේ සීල්පද අපි ආරක්ෂා කරන්න ඕනේ.
එතකොට අඤ්ඤා මේ සුළු වරදකටවත් ජීවිතේ ඉඩක් කඩක් තියන්නේ නැහැ. මම මේ කිව්වේ කායික පැත්ත. ඒ කියන්නේ කායික වාචික අපේ ජීවිතේ පොඩි පොඩි අඩුපාඩුකම් කොහොමද හදාගන්නේ කියන එක. එහෙම හදාගන්න පුංචි පුංචි අඩුපාඩුකම් හදාගන්නකොට එයාට නුවණැත්තු දුස් කියන්නේ. ආන් ඒක යාගේ නිවන් ලබන්න ඒක උපකාර වෙනවා. හැබැයි මේ ටික ඇති කරගන්න නම් අර මුලින් කියපු මුල් ගාථා දෙකේ තියෙන ගුණධර්ම ටික ඇති කරගෙන එනකොටයි ක්‍රමානුකූලව හදා හැදි හැදි එනකොටයි පින්වත්නි මෙතෙන් දෙන්නේ. ඒ වගේම මේ තමන්ගේ මානසිකුත් වෙන්න පුළුවන් පොඩි පොඩි වැරදි. අර ස්වාමී කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ස්වාමීන් වහන්සේලා දෙනමක් හිටියා. ඒ දෙන්න හරියම සහෝදරයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ වයස අවුරුදු 20,000 කාලෙනේ. එක දේවතාවියෙකුට ඕන වුණා බලන්න මේ දෙන්න ඇත්තටම මිත්‍රයිද කියලා. ඒ කාලේ පොහොය කලේ අවුරුදු 6කට 8කට වතාවක්. දිනම දවසක් පොහොය කරන්න වඩිනවා. වඩිනකොට එක ස්වාමීන් වහන්සේකට වැස්කිලියාමේ අවස්ථාවක් ආවා. ඒගොන අර ස්වාමීන් වහන්සේට බඩු ටික දීලා කිව ස්වාමිනේ පොඩ්ඩක් ඉන්න මං කැලෑරුදට ගිහිල්ලා එන්නම් කියලා ගියා. අර දේවිතාවිය බලාගෙන හිටී මේ දෙන්න ඇත්තටම සමගිද? මේක පොඩ්ඩක් මේ පරීක්ෂා කරලා බලන්න ඕන කියලා අර ස්වාමීන් වහන්සේ එළියට එන වෙලාව බලලා කොණ්ඩේ කඩාගෙන එඳුම හරි ගස්ස ගස්ස ආවා. අර ස්වාමීන් වහන්සේ එන්න මොහොතකට ඉස්සෙල්ලා අර හිටපු ස්වාමීන් වහන්සේගේ හිත කීරි ගැහිලා ගියා. ආපු ගමන් කිව්වා, ඔබ මේ සීල කඩාගත්ත නේද? නෑ කිව්වා. එහෙම කියන්න බෑ, මං ඇහෙට දැක්ක කිව්වා. නෑ කිව්වා. දියුරලා කිව්ව නෑ කියලා. ඔබේ අපේ මිත්‍රකම ඉවරයි කිව්වා ගියා. දැන් පොහේ කරන්න පොහේසා ඒ උපෝසථාගාරයට ගියාට පස්සේ අර ස්වාමීන් වහන්සේ කිව්වා, මට බෑ මේ පොහේ කරන්න. මෙතන ඉන්න දුස්සීල වික්ෂුවක් වුණා. පොහේ කරන වෙලාවේ සැකයක් ඇති වුණොත් පොහේ කරන්න බෑ. පොහේ කරන වෙලාවේ දැන් ලොකු අරුබුදයකට පාත්. එතකොටයි අර දේවිතාවිට සීය උපන්නේ කළ පොඩි වරදී. ආවා පහළ වෙලා කිව්වා, මමයි මේ දේ කළේ, මේ සමගිය බලන්න කිව්වා. ඒ ගාන පොහේ කළා. අර දෙන්නගේ මිත්‍රකම නැති වෙලා ගියා. කෙලින්ම දේවතාවි නිරේ ගියා. දේවතාවි නිරේ ගියා. අප බුදුරජාණන් වහන්සේගේ කාලේ උපන්නා. ඉපදෙලා මහණ වුණා. මහණ වෙච්ච උපසම්පදා වෙච්ච දවසේම පිටිපස්සෙන් කාන්තාවක් එනවා, පේනවා. එමුමි සැකින් බලනවා. ස්වාමීන් වහන්සේ වඩනකොට කාන්තාව පිටිපස්සෙන් එනවා. ගෙහලා අනේ පිටිසිටුමාට කිව්වා, මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ ඉන්නවනේ බලාගන්නේ කිව්වා. විසාකා මහා උපාසිකාට කිව්වා, මෙහෙම භික්ෂුව පස්සේ මේ කාන්තාවක් යනවා කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවනේ බලාගන්නේ කිව්වා. කුසල් රජුරුවන්ට කිව්වා, හරි මම පොඩ්ඩක් විසඳන්නම් කියලා. කුසල් රජතුමා ආව කුටියට. කිව්වා, භික්ෂුව එළියට එන්න. එළියට ආපු වෙලාවේ පිටිපස්සෙන් කාන්තාවක් ආවා. කුසල් රජුට සැක හිතුණා. යන්න ඇතුළට කුටියට කිව්වා. වටේ මුරකාවල් දාලා කුටියට ගිහිල්ලා බැලුවා. හැමතැනම බැලුවා. ඇඳ යට උඩ මුක් කවුරුත් නැහැ. ආයතලෙට එන්න කිව්වා. ආයතලෙට එන්න කිව්වා. ආයත ආව කාන්තාව ආයතව. දෙවනි පාර බැලුවා. බල්ල කුසල් රජතුමාට තේරුණා මේක
මේ මායාවක් වගේ දෙයක්. මායාවක් වගේ දෙයක් පිටිපස්ස එනවා. උන්වහන්සේ යම් දවසක අරහත්ත්වයට පත් වුණේද එදා තමා ඒක නැති වුණේ. දැක්කද? පොඩ්ඩක් අත්හදා බලන්න ගිහිල්ලා සුළු වරදින් වෙච්චදී. අපේ ජීවිතවල ඒ වගේ සුළු සුළු වරදකටවත් නිවන් ලබන්න යන කෙනා දෙන්න හොඳ නැහැ. අන්නේ එවැනි දෙයක් මේ කරණීය මිත්‍ර සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. අපි මේ කරුණු හොඳට තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයෙන් මහන්සි ගන්න ඕන. අල්ප මාත්‍ර වරදක්වත් සිදු නොවෙන්න. ඒ පුංචි පුංචි වරදවල් කයින් වෙන දුසිරිත් වෙච්චි ගමන් එයාගේ නිවන් මගට ඒක පාරවදිනවා. ඒ නිසා අපි මහන්සි ගන්න ඕන නුවණැතියන් විසින් දුස් නොලබන, ඒ කියන්නේ ගරහවට ලක්වන තමගේ ජීවිතේ පුංචි වරදක්වත් නොකර සිටින්න. මොන කොහෙන්ද අපි වරදවල් කරන්න ඇත්තේ? කයින්. ඊළඟට වචනේ. ඊළඟට මනසින්. ඊළඟට දෘෂ්ටි. දෘෂ්ටි කියලා කියන්නේ ආකල්ප දැක්ම. මේ වගේ එකකට පත්විච ගමන් එයාට නුවණැතියන්ගෙන් දොස් ලබන්න සිද්ධ වෙනවා. එතකොට අපේ ජීවිතේ අපි ලොකු මහන්සියකින්, ලොකු කැපවීමකින්, ලොකු අදිෂ්ඨානයකින්, මහා වීරියකින් මේක කළ යුතුයි. මම අහන පුංචි ප්‍රශ්නයක්. සීල ගැන කතා කළාද? අපිට සීල් රකින්න පුළුවන්ද බැරිද? පුළුවන්. සෙතව ප්‍රශ්නයක් අහන්න. සීල් රකින්න ලේසිද අමාරුද? සීල් රකින්න අමාරුයි. අමාරුයි කියන්නේ බෑ කියන එකද? නෑ, එහෙම අර්ථයක් ඒකේ නෑ. අමාරුවෙන් නමුත් අපි සිල් රැකගත යුතුයි. ඒ නිසා අපේ ජීවිතේ දුසිරිත් වලට යන්න වැඩි ඉඩ කඩක් තියෙනවා. ඒක මහා කැපවීමකින්, මහා වීරියකින් තමයි ඒක වළක්ව ගන්න ඕනේ. එහෙම කැපවීමක්, වීරියක්, මහන්සියක් ගත්තොත් තමන්ට කලක් යනකොට පොඩි වරදක්වත් ජීවිතේ නොවන, ජීවිතේ පොඩි වරදක්වත් සිදු නොවන තත්වයට පත් කරගන්න අවස්ථාව ඉඩකඩක් ලැබෙනවා. ඉතින් මේ පින්න සීලු දෙනා මහන්සි ගන්න ඒ බුදුරජාණන් වහන්සේගේ කරණීය මිත්‍ර සූත්‍රී සඳහන් වෙන මෙන්න මේ ගුණධර්ම ඇති කර ගන්න. අහං ඒ ගුණධර්ම ඇති කර ගත්තොත් තමගේ ජීවිතේට මහා යහපත එළඹෙනවා. ඒක නිවන් ලබන්න පතාගෙන ඉන්න කෙනෙකුගේ අංගයක් බවට පත් වෙනවා. ඉතින් මේ පින්වත් සීල දෙනාටම ඒ ජීවිතේ නුවණැතියන් විසින් ගරහනු ලබන සුළු වරදක්වත් නොකොට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ පරම දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද මේ වස්සාන ධර්ම දේශනාව ඝටිකාර මහසෑ වාර්ෂික වස්සාන පින්කම් මාලාවේ අද දින ධර්මදේශනයේ දායකත්වයේ ලබන්නේ මාළඹී අමාවතුර මහමෙවුනා භාවනා සුපුවේ යෝන් සභාවේ පින්වත් දරුවන් විසින්. ඒ
පින්වතුන් බලාපොරොත්තු වෙනවා සීල දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. අපි රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මියෝ සද්දිවි රජුන් ප්‍රදාන සතරවරම් දිව රජ දරුවන් ප්‍රදාන කොට ඇති සීල දෙවියෝ මේ පින් දැක බලා සතුටු වෙත්වා. මහා බ්‍රහ්ම රාජයා ගටිකාර බ්‍රහ්ම රාජය ඇතුළු කොට ඇති සීල බ්‍රහ්මියෝ මේ පින් දැක බලා සතුටු වෙත්වා. ඒ සීල දෙව්බඹුන්ගේ දිව්‍ය යසීසුරු වඩා වර්ධනය වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. සාදු සාදු සා. එවගේම දායකත්වයේ දරණ දරුවන් නමින් මේ පරලව ගිය සීල ඥාතීන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පවුල්වල සීල දෙනා නමින් මේ පරලව ගිය සීල ඥාතීන්ට මේ පින අනුමෝදන් වෙත්වා. සහ සම්බන්ධ වුණා වූ සීල දෙනා නමින් අප නමින් මේ පරලව ගිය සීල ඥාතීන්ට මේ පින අනුමෝදන් වෙත්වා. පරලව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, චතුරාර්ය සත්‍ය ධර්මේ අවබෝධ වේවා. ඒ වගේම සුජීවත්ව සිටින මේ මාළඹේ අමාවතුර මහමෙවුනා භාවනා සුපේ යෝන් සභාවේ දරුවන් සීල දෙනාට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ අයගේ දෙමාපියන් ඇතුළු කොට ඇති පවුලේ සීල දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිසත් මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු කොට ඇති මහා සංඝරුවනට මේ පින අනුමෝදන් වෙත්වා. ස්වාමින් වහන්සේලාව නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිසම මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. සහ සම්බන්ධ වුණා වූ සියලු දෙනාටම මේ පින අනුමෝදන් වෙත්වා. මේ පින අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිසම මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. සාදු සාදු සාදු. සුපින්වතුනි, අද දවසේදී පින්වත් ස්වාමීන් වහන්සේ විසින් අපට පෙන්වා දුන්නේ වස්සාන සමය තුළ අප කරණීය මිත්‍ය සූත්‍රය පිළිබඳව කතා කළේ. කරණීය මිත්‍ය සූත්‍රයේ තුල අන්තර්ගත වූ නුවණැත්තන්ගෙන් නින්දා ලබන කිසිදු හෝ වරදක් නොකිරීමේ උතුම් ගුණය පිළිබඳවයි. ඉතින් මේ උතුම් ධර්ම කාරණා අපට මැනවින් පෙන්වා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරමු. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ සුවහසක් දෙනාට සුවසේ ධර්ම අවබෝධය ලබන්නට මේ පින්සාර වස්සාන සමී බුදු පසේබුදු වරහන්තක මහාවිහාරය සංවිධානය කරන මේ උතුම් වස්සානේ ශ්‍රී සදාම් වර්ෂා ධර්ම දේශනා මේ වැඩසටහන් සඳහා දායකත්වයේ දක්වන සුපින්වතුන්ටත් අද දවසේදී මේ උතුම් ශ්‍රී සත්ධර්මයේ ශ්‍රවණය කරනට සැපමෙනියා වූ සුපින්වත් ඔබටත් අප පුණ්‍යානුමෝදනා කරනවා. දැන් පින්වත් ස්වාමීන් වහන්සේට පරිෂ්කාරයන් පූජා කරමු. නමෝ බුද්ධාය 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 නමෝ බුද්ධාය.
මිපින්සාර වස්සාන සමයේ මලබේ අමාවතුර මහමෙවුනාව භවනාසපුව විශේෂයෙන්ම බුදු පසේ බුදු අරහන්තක මහවිහාරය සංවිධානය කරන මේ වැඩසටහන් සමග සම්බන්ධ වෙන්නට ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් බොහොම දුර්ලභ අවස්ථාවක්. ඒ නිසා මේ ඔබට ලැබිච්ච වටිනා දුර්ලභ අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්නට ඔබට හැකියාව ශක්තිය ලැබෙන්න කියලා අප ප්‍රාර්ථනා කරනවා. ඒ වාක්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සිරිඝටිකාර සරදුන් නමදි ඝටිකාර මහ සරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව බුදු පසේ බුදු අරහන්තක මහාවිහාරය අංක 228 නවනුවර පාර පිටුකල මාළඹේ දුරකථන අංක 0114 36 77 78 0712 922 229